ලංක ඔස්ට්‍රේලියා හතරවෙනි එක්දින තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන යන ලොකු සටනක් ඩේවිඩ් වොන දුන්නත් වොනට සටන ජයග්‍රහණයකින් අවසන් කරන්න පුළුවන් වුණේ නැහැ. කොහොම වුණත් ඉනිමේ ආරම්භයේ ඉඳන් පැය 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා දඟපන් දෙවන්න එක්ක සටන් කළ වොන අවසානයේ ශතකයට ලකුණක් තියදී දැවි ගියේ. තරගයෙන් පස්සේ අදහස් දක්වපු වොන තරගාවලිය සෙල්ලම් කළ තනතිල ගැන කතා කරලා තිබුණේ ඒ තරම් පැහැදීමකින් නම් නෙවෙයි. අපි ඉතින් බලාපොරොත්තු වුණා මේ විදිහේ දඟ කැවෙන තනතිලි. හැබැයි ලැබුණු තනතිලි හිතුවටත් වඩා අමාරුයි. ඇත්තටම හරි සන්තෝසයි මෙහෙම එකම තනතිල්ලේ එක දිගට සෙල්ලම් කරන්න. මොකද ටෙස්ට් තරඟවලට සූදානම් වෙන්න ඕන එහෙමනේ. පුහුණු වෙන්න දෙන නෙට් වල තියෙන තනතිලි කොළ පාටයි. ඒ නිසා මෙතන තමයි අපි පුහුණු වෙන්න ඕන තැන. ඔය විදිහට තමයි තුන්වෙනි තරඟියත් හතරවෙනි තරඟියත් එකම තනතිල්ලක සෙල්ලම් කළාට පස්සේ වොන අදහස් දක්වලා තිබුණේ. අපි දන්නවා ගාල්ලේ තනතිල්ල කොහොමද කියලා. ඒක පටන් ගත්ත වෙලාවේ ඉඳන් දඟ කැවෙනවා. ඇත්තටම ඒවා හරි අමාරු තනතිලි. ඉන්දියාවවත් මෙහෙම තනතිලි දෙන්නේ නැහැ. එහේ තුන්වෙනි හතරවෙනි දවසෙන් පස්සේ තමයි තනතිලි දඟ කැවෙන්න පටන් ගන්නෙ. එක්දින් තරගාවලිය දඟපන් දෙවන්න හැමෝම අසරණ වුණාට පස්සේ ටෙස්ට් තරගාවලිය ඊටත් වඩා අමාරුයි කියලා හිතන වොන එහෙම කිව්වට ඔස්ට්‍රේලියාවේ දඟපන් දෙවන්න ඉන්න නිසා තනතිල්ලට දොස් කියන්නේ නැතුව දඟපන් දෙවන්න එක සැලසුම් හදන එක තමයි හොඳම දේ. මට මතකයි ඩකාවල මේ වගේ තනතිල්ලක් ලැබුණා. එතනම ශතකයක් ගැහුවා. ඇත්තටම මේ ආසියා උපමහද්වීපයේ සෙල්ලම් කරද්දි පොඩි වරදක් වුණොත් ඇති ඔක්කොම ඉවරයි. ලේසි නෑ, ලොකු රස්නෙකුත් තියෙනවා. ඉතින් මේ අභියෝගයන්ට හැඩගැහෙන එක තමයි අපි කරන්න ඕනා. ඔය විදිහට තමයි වොන අදහස් දක්වලා තිබුණේ. හැබැයි වොන මේ කියපු දේවල් ගොඩක්ම සාධාරණ නෑ. මේන්පුර ක්‍රීඩාංගණයේ වගේම අඩු ලකුණු වාර්තා වුණු තරඟ අපි මේ තරඟාවලියේ දැක්කේ නැහැ. අනිත් එක ඔස්ට්‍රේලියාව පළවෙනි T20 තරඟයේ කඩලු 10කින් දිනන්නේ මේ කෙත්තාරාම ක්‍රීඩාංගණයම තමයි. අනිත් එක අපිට ඔස්ට්‍රේලියාවේ ගියම ලැබෙන්නේ ඉතින් ලංකාවට සුදුසු විදිහට හදපු තනතිල් නම් නෙවෙයි. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.